අදා අපි කකුළුවොන්ට අතංගු දාන්න යන්නේ දැන් අපි බලමු කකුළු අතංගයක් කොහොමද හදාගන්නේ කියලා අපි ඔයගලන්ට කෙටියෙන් පැහැදිලි කරලා දෙන්න. සුරෝජන පොඩ්ඩක් කියන්න බලන්න කොහොමද අතංගය හදන්නේ කියලා. අතංගේ හදන්නේ මේ මෙතනින් අපි මේ කපලා මේ දෙක මෙහෙම මේ පැත්තට ඈත් වෙනවා. ඈත් වුණාන් පස්සේ එකක් අරගෙන මෙන්න මේ ඇහ එක එක මෙහෙම අමුණ ගන්නවා. අමුණලා වටේට ඔහොම ඇදලා මෙතනට ගන්නවා. ගත්තාන් පස්සේ මේක මේ විදිහට තියලා අපි ගැට ගහනවා. මේම තමයි ලණුතුනේ ඉන්නේ. මේකට එකක් මෙහෙ බැරස් කරලා මේ පැත්තෙන් එල්ලනවා. එකක් මේ පැත්තෙන් ගැට ගහ ගන්නවා. එකක් මේ පැත්තෙන්. මේ විදිහට තමයි අතංගේ දාන්නේ. මැද ගල බර හිටින්න. මේ ඊට පස්සේ මේ ලණු හතර එකක් මේ පැත්තේ එකක් මේ පැත්තේ දාලා ගල තමයි මැද්දට හිටින්නේ. ඒකට මැද්ද හිටුම මේ තියෙන ඇමේ තියන්නේ. ඇමේ තමයි මේ මැද්ද ගැට ගහන්නේ ගල මැද්ද. මේ තියෙන ලණුව. ඒ විදිහට තමයි මේ ලණු තුන දාලා තියෙනවා බැලන්ස් වෙන්න. ඊට පස්සේ මේ තියෙන්නේ කාවිය දාන දිග ලණුව. මේක දාලා දාපුවම වතුරට බස්සලා තියෙනවා. දැන් මේ ඇමේට වැඩි හරියක් කකුළු වල්ලද්දි ගහන්නේ මේ අඟුලෝනේ. ඔව් ඇමේට ගන්න අඟුලෝ මේ විදිහට තමයි පලන්නේ. අපිට තවත් පැලුවගේ පිටපැත්තෙන් මෙහෙම පලා ගන්නත් පුළුවන්. මේ විදිහට. එහෙනම් ගැට ගහමු ආ. අඟුලුව ටික මත් වෙන්න බලනවා නේ සුලෝචන මේ කාපුව මත් වෙනවා අඟුලුව කෑවා ඔව් අඟුලුව කාපුව ටික මත් ගා තියෙනවා උට මේ විදිහට තමයි ගැටේ දාන්නේ මේ ළඟදී අතංග දාලා ලුක් කකුලියක වැටෙන ගෑම් 850 ඔය තිබුණ වතුර එයා පැත්තේ කිරුල වැට ඔන්න දැන් එක අතංගුවකට ගැට ගහගන්න ඇමේ ගහලා ඉවරයි ඔය වගේ අතංගු 6ක් තියෙනවා 6ටම අපි ඇම් ගැට ගහගන්න ඕන අන්තිම අඟුලුව අන්තිම අතංගෙ දාරිනේ යන්නේ නැහැ යන්නේ මෙහෙම දාමුද දාමු එන ඔතනම එකක් දාමුනේ අන්න අපි මෙතන එකක් දාන මේ කකුළු නගින පොට්ටයක් මේක එන අපි යන් ඉදු ටික මේක දාන්න යන්න පළවෙනි අතංගුවත් බස්සුවා යන්ද මේ දිගට පොඩි ඇලමගක් වගේ තියෙන්නේ නේ වතුර ගල් ඇලමගක් තියෙන්නේ ඉතින් ඒක පාලම කඩපුවා කපපු නිසා නේ යන්න කච්චි මේක ඇලමග හැදුවා නේ මෙතන ඔන්න අපි දෙවෙනි එකක් දාගමු දෙවැනි එකත් අපි දාගත්තා. සාමාන්‍ය අතංගු දානකොට සාමාන්‍යයෙන් අතංගු 10 15 20 කොහොම දාන අයත් ඉන්නවා. ඊට අපි 6ක් තමයි හැදුවේ. 6ක් තමයි දාගන්නේ. මේ ගැලුනිස් කම්පි අපිට නෑ. ගැලුනිස් කම්පි දිනන අපි අතංග හදනවා. අනික මේ කඩේ තියෙන කාලේ කම්පි වලින් හදන්න පුළුවා. උඹන්ට මලකට කනවා. ගැලුනිස් එක තමයි ඕනනේ. ඔව් ගැලුනිස් එක තමයි හොඳටම ඕනේ. මේවා මේ කොච්චර පාවිච්චි කරත් මලකට කනවා. අපි තුන්වෙනි එකක් දාගන්න යන. ඔන්න අන්තිම අතංගය. අපි දැන් අතංග 6 දාලා ඉවරයි. අපි දැන් මේ හිවණට ඇවිල්ලා පොඩ්ඩක් අපි කොහරි විනාඩි 20ක් වගේ ඉන්න ඕන කකුලෙන් නගින්න. කකුල එකපාර නගින්න. පොඩ්ඩක් ඉවසීමෙන් දාලා කොහරි විනාඩි 20ක් වගේ ගිහිර තමයි අපි ආයෙත් බලන්න ඕන. බලමු. අපේ කල්ලන්නේ මේ
අතංග අපි දාන කාලයක් තියෙනවා මොකද හැමදාම දාන්නෙත් නැහැ මොකද කකුල්ගෝ ඉන්න කාලයක් තියෙනවා ඉන්න කාලෙට තමයි අපි අතංග දාන්නේ දැන් මේ ටික අර වැහි වතුර වැහලා වැහලා බොර වෙලා අපි අතංග දැම්මේ නේද මාසයක් දෙකක් වෙනවා දාලා නැහැ මේ දැන් අපි මේ ළඟදි මම දැම්මා අකුරුටයක් අපි ඇල්ලුවා මේ අදත් ආවා ඉතින් දාන්න මේ අතංග කකුලේ කමාරක් ඉතින් නගිනවා දැන් ඊට පස්සම ඉතින් මේ වතුර ගෑරද්දී ලුණු වතුර එනකොට කකුලුවා ඉතින් හීටි මීට මග ඇරලා යනවා එතකොට මහා කල්පවල වලට යනවා දැල් වලට වැටෙනවා එහෙම තමයි ඉතින් රැකියාව කරන්න අපි ඔන්න ඉතින් අපි දැන් විනාඩි 20ක් විතර හිටියා ඉඳලා දැන් අපි තංගු පාඩුව බලන්න යන්නේ බලමු එහෙනම් මොකද වෙලා තියෙන්නේ කියලා වැටලා තිබුණොත් සුපිරි තමයි ඉතින් ඔන්න එකයි පොඩි එකෙක් ඉන්න දෙවෙනි තංගුව ළඟට තමයි ආවේ ඒකේ නැහැ කාබෙරි එන්නේ කාබෙරි කකුලෙක් ඉන්නේ ඒ ඉස්සල්ලා යවපු කකුලුව කාබෙරි මීට ඉස්සරින් අපි කියලා දිනවනේ කාබෙරි කකුලුව ගැන ඒ කකුලුවම්ම ගන්නෙ නෑ කාබෙරිය කාබෙරි පැටවුනා කියන්නේ යට බහින්න උනා යට බහින්න කියන්නේ උඩ දානවා පෑවෙන්නේ මේ ඔරිය පොඩිනේ ෆයිබර් ග්ලාස් කරන්න ඔය ගෙනල්ලා දාලා තින්නේ ඇදුවාගේ ඔකත් අවුලක් නැහැ පිටිවේ අදාගත්ත කිනේ පිටිවන්න ඒ ගානත් මරුනේ කලපොඩ තනියෙත් යන්න දැන් මේ අපි යන මේ අලමග ගෙවල් තියෙනවා දෙපැත්තේ මේ පැත්තේ නම් අඩුයි මේ පැත්තෙන් ගෙවල් තියෙනවා බල්ලපුරණ සද්දේ මෑහෙන ඇති ඕගොල්ලන්ට මේ අර කකුළු අතංගු රස්සාවේදී කොහොම තමයි දදා දදා සැරෙන් සැරේ උස් උස්ස බලන්න ඕන ඔක තමයි ඉතින් ක්‍රමය දැන් අපි මේ පාලම යට ඉන්නේ දෙවෙනි සැරේටත් අතංගු බස්සලා පොඩ්ඩක් ඉතින් කතා කර කර ඉන්නවා අයියක් ගගා වේනවනේ පාලම යටට වෙලා ඉන්නා ඉතින් ඔන්න එක කකුලුව ඉතින් මේ රැකියාව එහෙම තමයි ඉතින් කකුලුව අපිට ඕන වෙලාවට නගින්නේ අපි ඉතින් ඉවසලා ඉවසලා මේ වගේ අතංගු දදා දදා වැඩේ කරගන්න ඕන. කියන්නේ. දැන් මේ අතංගුවේ ඉරුමක් වහන්නේ මේකට කකුලුවෙක් නැගලා ඉඳලා තියෙනවා. මෙත් කාගෙනම මේ දැලත් කාලම තමයි බැහැලා ගිහිල්ලා තියෙන්නේ. ඉරුම් ඉරුම් වැටලා තියෙන්නේ ඒකයි. ඒක බොරු ඉඳන්ම හදා ගන්න ඕන හදාගෙනම තමයි ආයි වතුරට බස්සන්න ඕන. දැලත් කාලම පාලානේ. දෙන්නයි. අඬ කැඩුවානේ. අඬ ඇතෑරියානේ අඬ පොඩ්ඩ උසල වෙනවා නේද දාපු අම්මගේ අඬ මේ අඬ ඇතෑරියා ඔය සුලෝචනගේ අතේ තියෙන අඬ තමයි මේ පේනවනේ අඬ ඇතෑරලා තමයි යා පැන්නේද එහෙමද නැත්නම් ඔරුවට වැටෙද්දි කඩලා ගියාද වැටෙද්දි කඩලා ගියා නේ වැටෙද්දි කියන්නේ දැම්මනේ හදිස්සිය දාන්නත් එපේ නේ දෙන්නම මේ මේ විදියට තමයි ඉතින් රැකියාව වෙන්නේ පාලමස්සයා රිංග ගත්තකින් දැන් නම් කළුවක් තියාගෙන එනවා පේනවනේ
වැස්ස නම් එන්නේ නැහැ ඊයේත් මේ වගේ හැබැයි කළුවක් තිබිලා වැස්සේ නැහැ ඒක පොඩක ගහවත් ගෙදර පොඩි ඒක පොඩි ඒ වුණාට වැස්සේ නැහැ හරියට මේක නම් ඉන්නවා අනිවාර්යෙන් ඉන්නවා ෂුවර් තමයි ඉන්නවනේ වඩුයි මත්තල ගැදන්ට එලා අඬුත් තකුලදනේ නැත්නම් තව කකුලියෙක් වැටෙනවා කකුලුවොත් තුනයි සෑහෙන්න වෙලාවක් ගියා හැබැයි අද නම් කකුලුව තුනල්ලන්නේ පට්ට කට්ටක් කෑ බඩගින්න ඉන්නේ මං කාලත් නැහැ කකුලුව තමයි දවල්ට කෑවේ නැහැ දැන් වෙලාව 4:00 මාරයි හොඳ මාස කකුලුවගේ හොඳ මස් කකුලු හොඳ බෙල්ලගේ ඌරියගේ කට්ට මේ ආරන් තියෙන්නේ මෙයා තමයි තාපස කකුළු වගේ හර්මිට් ක්‍රැබ් කියන්නේ මෙතනින් පොඩ්ඩක් තියලා බලමු මෙයා කොහෙලා හරි ඇවිදින්න ගන්නවා එළියට දාන කකුළු මෙතන මේ පේනවනේ තනිකර යට ඌරි ඌරි ඉන්නවා කවාටි ඉන්නවා සිරිතිඩියා බෙල්ලෝ කියන්නේ ඌරි ඉන්නවා වගේම ඔයිස්ටර්ස්ලා කවාටි ඉන්නවා මෙතන කවාටි වර්ග කීපයක්ම තියෙනවා මෙතන යට තනිකර මේ බැම්ම සම්පූර්ණයෙන් අල්ලගෙන ඉන්නේ මේ මෙතන ඔයගොල්ලන්ට පේනවද මේ බොත්තම් බොත්තම් වගේ තියෙන බොත්තම් බොත්තම් වගේ ඉන්නේ බටන් බානකර්ස්ලා මේ එක කවාටි වර්ගයක් එන්න මූ අනිත් පැත්ත හැරිලා දැන් මේ ඉන්න මේ තාපස කකුලුව දැන් මේකස්සේ කකුලෙක ඉන්නවා. දැන් මේ අසර රිංගලා තියෙන්නේ. මෙයාගේ ශරීරයේ ලොකු වෙද්දි මෙයා මේ කට්ට ඇතරලා මිටුට තව ලොකු කට්ටකට යනවා. එයා යාගේ මේ අනුන්ගේ මේ කටුවක් තමයි මෙයා ප්‍රයෝජනෙට ගන්න. මේ කටුවක් හරි වෙන බෙල්ල වර්ගයේ කටුවක් හරි එයා රිංග ගන්න එයාගේ ශරීරයේ මේ අතුල් කරගන්න පුළුවන් ප්‍රමාණය සයිස් එකේ කට්ටකට තමයි රිංගන්නේ. ඒකනම් පච්චක්ක දීලා නැහැ නේ දැන් ඉතින් අපි මේ පාඩුවෙන් පස්සේ රැකියාව අවසానයි එලින්ම ගෙදර කාලානේ කොන වටේම කාලා ලාස්ට් වන් නේ යා බඩු නෑ රස් කරගත්ත රස්සාව ඉවරයි දැන් ඉතින් රස්සාව ඉවරයි කකුලුවෝ 3 දෙනේ 4යි නේ කකුලුව 4ක් අල්ලගත්තා ඉතින් අද හවස් වරුවේ කරපු රැකියාව ඕක තමයි පැය දෙකක් දෙකම අර මහන්සි වුණා ඕක තමයි අද රැකියාව ඉතින් කලපු දීවර රැකියාව කියන්නේ ඔන්න ඔය වගේ දෙයක් තමයි